කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය තුළ වාණිජ කියන කොටස ගත්තොත් වාණිජ කියන කොටස වෙන්දනත් වඩා සංකීර්ණ තත්වයක තිබෙන අමාත්‍යංශයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඒක හේතු ගණනාවක්. පළවෙනි කාරණය මේ මොහොත වෙනකොට ලංකාවේ අමාත්‍යංශයක් සතුව තිබෙන වැඩිම රාජ්‍යායතන සංඛ්‍යාව නියෝජනය කරන්නේ කර්මාන්ත වාණිජ කටයුතු දීර්ඝකාලීන අවතන්වන් නැවත පදිංචි කිරීම සම්පකාර සංවර්ධනය එවගේම වෘත්ති පුණ සහ නිපුණතා සංවර්ධන විෂයපතේ ඇති අපේ අමාත්‍යංශය. අපේ අමාත්‍යංශයේ නම ලියන්න ගියොත් තානේ කොපි කොලේක පෙළි තුනමාරක්වත් යනවා. දිගම නම තියෙන අමාත්‍යංශලක්. වැඩිම ආයතන සංඛ්‍යාවක් තියෙන අමාත්‍යංශ. බහුජාතික සමාගම් වැදගත් සමාගම් තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි හැමතිස්සෙම සුහදව කටයුතු කරනවා. ජාවා ආරකාර බහුජාතික සමාගම් වලට මම නම් නැවෙන්න සූදානම්. එහෙම නැට වෙන අය ඇති. හැබැයි අපි එහෙම නැට වෙන්න සූදානම්. රටේ ජනතාව සූදානම් දේශපාලකයෝ ආදර්ශ ඉහළින් දෙනවා නම් අවසනාවට දේශපාලකයෝ බලාපොරොත්තු වෙන ආදර්ශ පහළින් උඩට එයි කියලා නෑ. දේශපාලකයෝ විදිහට අපි ආදර්ශයේ ඉහළ සිට පහළටයි දෙන්න ඕනේ. එහෙම කැප වෙන අප වෙන ආදර්ශයේ ඉහළින් පහළට දෙන දේශපාලකයෝ ඉන්නවා නම් මට විශ්වාසයි අපේ පීතෘ භූමිය ගොඩනගන්න ජනතාව පෙළ ගැහෙනවා කියලා. මගේ විශ්වාසය මැක්සිස්.